පසුගිය දවසක ඒ ආරක්ෂක කවුන්සිල් රැස්වීමේදී ආරක්ෂක අංශ නිලධාරි විසින් ජනාධිපතිගෙන් ජනාධිපතිට කරපු ඉල්ලීමක් සම්බන්ධයෙන් තමයි මේ ඇත්තටම මේ ගැටලුවක් සහ මේ භයානක තත්ත්වයක් මතුවෙනවද කියන ප්‍රශ්නේ අපිට තියෙන්නේ. මොකද්ද මේ ආරක්ෂක මණ්ඩල ආරක්ෂක කවුන්සිල් රැස්වීමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ජනාධිපතිගෙන් ඉල්ලලා තියෙනවා ඒගොල්ලෝ ඒගොල්ලන්ට තියෙන මානව හිමිකම් නඩු සහ අනිකුත් රැඳුම් නියෝග නැත්නම් වෙනත් ආකාරයේ අධිකරණ නියෝග සම්බන්ධයෙන් ඒගොල්ලන්ට යම් සහනයක් දෙන්න කියලා ඉල්ලීමක් කළා තියෙන බවට තමයි අපිට මාධ්‍ය වලින් අපි දැනුවත් වුනේ. දැන් ඒක යථාර්ථයක් නම් ඒක ක්‍රියාත්මක කරනවා නම් ඒ තුළින් ඉතාමත් භයානක තත්ත්වයක් ඇති වෙන බව අපි දැක්කා. ඒ නිසා එවැනි දෙයක් කරන්න හදනවා නම් ඒ කාරණේ වහාම නවත්ව ගන්න අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග අපි ගන්න ඕනේ. මොකද අපි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනිසින් ආයතනයක් විදිහට ලංකාවේ නීතියට පිටින් දැනට තියෙන අනිකුත් නීතිවලට පිටින් අනීතික විදියට යම් කටයුත්තක් කරනවා නම් ඒකට අපි විරුද්ධයි. මොකද බෞද්ධ කාලය පුරාම අපි දැක්කා පාලකයෝ මේ නීතිය අනීතිකව භාවිත කරන විදිය තමන්ගේ ඕමනාවන් වෙනුවෙන් තමන්ගේ අභිමුඛතාවට වෙනුවෙන් තියෙන නීතිය කණපිට ගහලා ක්‍රියාත්මක කරන්න හැදුවේ අපි දැක්කා. කොච්චර දුරට නීතියට පිටින්ද යයි වැඩ කරේ කියන එක අපි දැක්කා. එතකොට මේන නීති දැනටමත් මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් විශේෂයෙන්ම මානව අයිතිවාසිකම් මොකද මූලික අයිතිවාසිකම් විදියට තියෙන අයිතිවාසිකම් පවා උල්ලංඝනය කරලා ඒවාට බලපෑම් වෙන ආකාරයට ඒවා ජනතාව උදුර ගන්න ආකාරයට තමයි මේ දේශපාලන වැඩ කරේ. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලෝ ඒ තමන්ගේ කටයුතු සාධාරණීකරණය කරගන්න කැබිනට් මණ්ඩලයේ සහයෝගයක් ගත්තා. මොකද දැන් පොලිස් නිලධාරීන් සඳහා නීති සහනය වදින ක්‍රමය කියලා ගැසට් එකක් අහගෙන තියෙන ගැසට් එක ගහගෙන දේශබන්දුලා කරන්න හැදුවේ තමන්ට එන තමන්ව ප්‍රශ්න වෙන තැන් තමන්ව නඩුවකට සම්බන්ධ වුණොත් ඒ නඩුවෙන් ගැලවෙන්න පුළුවන් කියන එක අනිත් පොලිස් නිලධාරීන් අතර ගැනීමක් දෙන්න තමයි ඉන්නට සහයෝගයක් දෙන්න තමයි මේ ආකාරයේ චක්‍රය ගෙනියන්න කියලා. මොකද මේ හරහා අනිත් නිලධාරීන් දිරිමත් වීමක් තමයි අපි දැක්කේ. අපි එදත් මේ ආකාරයෙන්ම මාධ්‍ය සාකච්ඡාවක් කරා මේ ආකාරයට මේ පොලිස් නිලධාරීන් ඒ මේ නීති සහන යෝජනා ක්‍රමය කියන මේ අරමුදල මේ අපරාධ වර්ධනය කරන්න හදපු මේ අරමුදල මේ යෝජනා ක්‍රමය ගැන අපි එදත් විචනය කරා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා දැන් මේ වෙනකොට කෙලින්ම තමන්ට තියෙන නඩුවලට එමෙන්න තමන්ට තියෙන චෝදනාවලට සහනයක් දෙන්න කියලා ජනාධිපතිගෙන් ඉල්ලනකම් අපිට මේ කට්ටිය ඇවිල්ලා. ඉතින් අපි දන්නවා පොලිසිය නඩුවකට පැටලෙන්නේ තමන්ගේ රාජකාරිය කරනකොට නඩුවකට පැටලෙනවා නම් එතන ඒ නිලධාරියා හෝ නිලධාරිනිය නීතියට පිටින් කටයුත්තක් කිරීම නිසා තමයි එහෙම වෙන්නේ. මොකද එහෙම නැතුව අපි දන්නවනේ මේගොල්ලෝ මේ ඉඩම් නඩු වලට නැත්තම් දික්පසාද නඩු වලට පැටලෙන්නේ නෑනේ. මේගොල්ලෝ මේ ජනතාවගේ ජනතාව සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ ඒ තියෙන ඒගොල්ලන්ට පැවරෙච්ච ඒ බලතල අනුව අඩුතු කරන්න ගිහිල්ලා අනීතිකව අඩුතු කිරීම නිසා තමයි ඒගොල්ලන්ට චෝදනා එල්ල වෙන්නේ. ඒගොල්ලන්ට නඩු ගන්න මානව හිමිකම් කොමිෂන් සභාවේ නඩු වැටෙන්නේ හිංසා කරලා දුන්නා. විවිධ හිංසා වල දිනවා පහුගිය කාලේ පුරාම පොලිස් විමර්ශන වලදී හිංසා වලින් තමයි බලවත් වුනේ. එතකොට අපි දන්නවා පුද්ගලයන් ගණනාවක් ඝාතනය වුණා මේකේ මෙහෙම වලට කියලා ආයුධ හොයන්න ගිහිල්ලා පුද්ගලයන්ව මේ ඝාතනය කිරීම පහුගිය කාලේ දිගින් දිගටම වුණා.
අපි පෙරකරු වෛද්‍යවරුන්ගේ කමිටු විදිහට අපි ඒ අදාළ පොලිස් ස්ථාන වලට කියා තිබියදී ඝාතනය වෙච්ච අවස්ථාව තුන දැක්කා ඔය අඩුවෙල සිද්ධිය අඩුවෙල අර මාබුල මාබුල ප්‍රධාන මාබුල කියලා ඒ කිව්වා කියලා අන්වර්තනාට හරිනේ ඒ පුද්ගල සම්බන්ධයෙන් අපි අඩුවෙල ඒ ඒ අදාළ පොලිසියට කතා කරා කතා කළාට පස්සේ තමයි ඒ ඝාතනය වෙන්නේ ඉතින් පොලිසිය මේ විදිහට හිතුවක් කාලෙ විදිහට අත්නොමතිකව හඩතු කරනවා නම් ඒකේ නීති පාලනය ඒ නීති පාලනය තියෙන විදිහක් නැහැ මොකද අය වගේම තමයි පොලිසිය දැන් අපි උදාහරණයක් මම පෙන්නන්නම් දැන් මේ තියෙන්නේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන්න නියෝගයක් මේකේ තියෙනවා තාමත් පැහැදිලිව මේකේ තියෙනවා තාමත් පැහැදිලිව මේ මහේ සිද්ධික කියන තැනත්තා සම්බන්ධයෙන් කරපු ඒ විමර්ශනය තාමත් පැහැදිලිව දක්වා දෙනවා ඒ වගේම මේකේ ඒ මහේස්ත්‍රාත්තුමා දීලා දෙනවා නියෝගයක් චේතනාන්විතම චේතනාන්විතවම මේ මතය සුදුල කියනවා කියන්නේ බද විශේෂ කාර්ය බලකාය මේ ඉන්දික කියන තැනත්තාව එක්කගෙන යනවා අවුරුද්දල්ල පැත්තේ යම් කිසි ස්ථානයකට එක්කන් යන්නේ ආයුධ හොයන්න කියලා හැබැයි ආයුධ හොයන්න කියලා මේ අරන් යන පුද්ගලයා අන්තිමට ඝාතනය වෙනවා අන්තිමට ඝාතනය වෙනවා මේ ඝාතනය යට ගහන්නේ නැත්නම් ඝාතනය සාධාරණීකරණය කරන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා මේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් ඒ විශේෂ කාර්ය බලකායේ නිලධාරියසි එල්ල කරපු ප්‍රහාරයක් නිසායි ඒ පුද්ගලයා ඝාතනය වෙන්නේ කියලා. හැබැයි අධිකරණයට ඒගොල්ලන්ට බොරු කියන්න බැරි වෙලා තියෙනවා. ඒගොල්ලන්ට බොරු කියන්න බැරිලා තියෙනවා. මොකද මේ විශේෂ කාර්ය බලකායේ එල්ල කරපු ඒ වෙඩි උණ්ඩ ශරීරයට ගිය දණක් විතරයි තියෙන්නේ. එතන පිට වෙලා නැහැ. ඒ වගේම ඒ මරණ පරීක්ෂණයේදී පැහැදිලිව ඒ මරණ සහතිකේ කරුණු ගෙනහර දීලා තියෙනවා මේ නහයට තියපු වෙඩි උණ්ඩය ඒ බෙල්ල ඒ අනිකුත් අභ්‍යන්තර ශරීර කොටස් විනාශ කරගෙන ගිහිල්ලා තමයි මේ ඒ ඇතුළත තුවාල වලින් තමයි මේ මරණය සිදු වුනේ කියන එක. ඉතින් ඒ හින්දා දැන් මේක විශේෂ කාර්ය බලකාය මේ වගේ කටයුතු වලටද මේ සහන ඉන්නන්නේ. මේ වගේ කටයුතු අපිට කරන්න දෙන්න කියලාද මේ කියන්නේ කියන එක මම දැන් අපි දන්නේ නැහැ. ජනාධිපතිතුමාට කිව්වනම් ජනාධිපතිතුමාත් දැන් බලන්න ඕනේ මේ මොනවද මේ කියන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි මේ අය අත්අඩංගුවට ගන්න කියලා මේ බලපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් 2024/7/9 ඉඳලා මේ නියෝගයේ ඉදිරිපත් කරලා තියෙනවා. අපි තාම විශේෂ කාර්ය බලකාය හරියට නිදහසේ ඉන්නවා. නැත්නම් මේක අපුමාකාර තත්ත්වයක්. ඕක තමයි අපි බහුගිය කාලේ දිගින් දිගටම දැක්කේ. හැබැයි මේ කාරණා නැත්නම් මේ පොලිසිය විසින් කරන මේ අනීතික කටයුතු ගැන කතා කරපු පිරිසක් තමයි අද බලයට පත් වෙලා තියෙන්නේ. මේ විදිහට කියනවා නම් ජනතාවගේ අභිලාෂයන් ජනතාවගේ බලාපොරොත්තු තියුනේ අනීතිය වෙනුවට නීතියක් අයුක්ති වෙනුවට යුක්තියක් දෙන්න කියන එක තමයි ඉල්ලා සිටියේ. එහෙමනම් මෙවැනි කඩොත් සම්බන්ධයෙන් මුක්තියක් දෙනවා නම් මේ පිරිස් වලට ඒගොල්ලෝ නිල මට්ටමේ හිටියා කියලා මුක්තියක් දෙනවා නම් මන්දනේ එතන තවදුරටත් මේ රටේ නීතිමය පාලනයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ.